आई बोल लोग जाना कहाँ ने पास दिन एक गेन एक आयु कुम सामान्य कान से आक्रमिक तावेन पेरेना एक यार ने एक गोलो हेमो उम हेमत इससे में इन्हें जीवित एक ने बाई कम पावे मामा ओब अपि हेमो मत में कान से आक्रमिक तावे जीविते मोने अम हो काले के दी अत्विंदल है हिमनर्तन अत्विंदी भी नहीं हिमनर्तन इधर ये दी अत्विंदी में तो इधर खड़े पावती इतने कोटे මේ කියන කාරණාවත් එක්ක මේ කාංශාව කියන්නේ මොකක්ද ඇත්තටම මේකේ ප්‍රතිපල මොනවද මේක කොහොමද පාලනය කරගන්නේ මේකේ ප්‍රතිකාර ක්‍රම මොනවද මේ කියන කාරණා ටික තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ වගේ තවත් අලුත් තොරතුරු දැනගන්න ඒ වගේම අලුත් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න රෝගාතර බහුල වශයෙන්ම දැක ගන්න පුළුවන් රෝගී තත්ත්වය තමයි මේ කාංශාව කියලා කියන්නේ. මේ කාංශාව පිළිබඳව ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරපු අධ්‍යයනයන්ට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මේ කාංශාවෙන් පෙළෙන රෝගී පුද්ගලයන් අනාගතය ගැන හිතලා තමන් මානසික ආතතියෙන් පෙළෙනවා කියලා හිතමින් හරි එහෙම නැත්නම් අනාගතේ එහෙම වෙයි කියලා හිතමින් වැඩ නොකර සිටින එකයි. එහෙම නැත්නම් තමන් හැමතිස්සෙම කනස්සල ස්වභාවයෙන් පසුගාමී ස්වභාවයෙන් ඉන්න එක තමයි මේ කාංශාව කියන රෝගී තත්ත්වය දක්නට ලැබෙන්නේ. ඒ වගේම දැන් මේ වීඩියෝ එක බලන ඔයාලට හිතෙයි මේ කාංශාව කියන එක ડિප්‍රෙෂන් වලට සමානයිද කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ දෙක අතර වෙනසක් තියෙනවා. කාංශා රෝගී තත්ත්වයේදී පුද්ගලයෙක් තුළ හැඟීම් ආකල්ප චර්යාවන් කියන සියල්ල බිඳවැටීමක් සිද්ධ වෙනවා. ඔයාලට ડિප්‍රෙෂන් ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් මම ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලට ඒක බැලුවොත් තේරුම් ගන්න පුළුවන්කම තියෙයි මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද කියලා. ඒ වගේම National Institute of Mental Health පර්යේෂණයන්ට අනුව ඒකදී පර්යේෂණංගෙන් හෙළිවලා තියෙනවා වසරකට බිලියන 40කට අධික ප්‍රමාණයක් මේ කාංසා රෝගී තත්ත්වයට කුතුරු වෙනවා කියලා. ඇතැම් පොත්වල තමන්ට කාංසාවක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒ වගේම මේ කාංසාව කියන රෝගේ විවිධ ප්‍රභේදයන් දක්නට ලැබෙනවා. මේක යම්කිසි රෝගයන් හා සමානකම් දක්නට ලැබෙනවා. මේ රෝගී තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම අපි කාංසා රෝගී තත්ත්වයේ මුලදී හඳුනාගත්තේ නැත්නම් එහෙම අපිට මේ තත්ත්වය දරුණු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙකු මේ පිළිබඳව එහෙම නැත්නම් කාංසා රෝගී ලක්ෂණයන් මාස 6ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තුල කිහිපවරක් හෝ වරින් වර ඇති වී තිබෙනවා. කිහිපවරක් හෝ වරින් වර මාස 6ක් තුල ඇති වෙලා තියෙනවා නම් ඒ වගේම දිනදා කටයුතු අඩාල වෙලා තියෙනවා නම් මේ රෝග ලක්ෂණ පෙන්වනවා නම් ඔහු කාන්සර් රෝගෙන් පීඩා විඳිනවා. ඒ වගේම කාන්සර් රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙක් නම් ඔහු හැකි ඉක්මනින් ඔබ හෝ ඔබේ සමීපතේ හෝ විය හැකි හැකි ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත හෝ මනෝ උපදේශන ප්‍රතිකාර වෙත යොමු කරන්න. අපි කතා කරමු මේ කාන්සර් රෝගී තත්ත්වයේ ඇති වෙන්නේ කොහොමද කියලා. බහුල වශයෙන්ම උරුමෙන් 40%ක්ම ඇතම් විට කාන්සර් රෝගී ලක්ෂණ ඔහුට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජානමය සාධක මත එහෙම නැත්නම් පාරිසරික සාධක මත මේ රෝගී තත්ත්වයේ ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මලේ රසායනික ද්‍රව්‍යවල පවතින අසමතුලිතතාවයන් නිසා මේ රෝගී තත්ත්වයේ ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු සාධකයක් වෙන්න පුළුවන්. මේ කාන්සාව ගැන කතා කරනකොට අපි කාරණා කිහිපයක් ගැන කතා කරමු. පළවෙනි කාරණා විදිහට ඕනමට වඩා හැමදේ ගැනීම හිතන එක. මේක තමයි පළවෙනි කාරණාව. යම් පුද්ගලයෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඉතා පුංචි දේවල් පවා ඉතා බරපතල කාරණා විදිහට හිතන්නේ අනේක. හැමදේම හැමතිස්සෙම ඕනමට වඩා හිතන පුංචි දයක් සිද්ධ වුණත් ඒක ඒක දිගින් දිගටම ඒ කාරණාව ඔස්සේ ගිහිල්ලා දිගින් දිගටම හිතලා 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 ඒ කාරණාව ගැන පසුතැවෙනවා. එමන් නැත්නම් ඒ කාරණාව උනේ ඇයි මෙහෙම උනේ මෙහෙම වෙන්න තිබුණා කියන කාරණා ගැන විශ්ලේෂණාත්මකව හිතනවා නම් යම් පුද්ගලෙක් ඔහුට කාන්සාව හැදෙන තැන ඊට කඩ ප්‍රමාණය වැඩි. ඒ වගේම එතකොට රැට නිින්ද යන්නේ නැහැ. එමන් නැත්නම් අතපස වීම ගැන නිතරම හිතනවා. ඔන්නෝ කියන කාරණා මේ තත්ත්වය තුළ ඇති වෙන්න පුළුවන්.
දෙවෙනි කාරණාව විදිහට ඕනවට වඩා තමන්ගේ අරමුණු පස්සේ දුවන්න ගන්නවා අරමුණු පස්සේ යම් පුද්ගලයෙක් තමන්ගේ තමන් කියනම ටාගට් එකට වැඩ කරන්නේ මම වැඩ කරනවා මෙතනට හැබැයි ඔහු කිසිම මානසික සුවතාවයක් නැතුව වැඩ කරනවා වෙන්න පුළුවන් කිසිම විනෝදාංශයක් නැති වෙන්න පුළුවන් විනෝදාස්වාදයක් නැති වෙන්න පුළුවන් ඔන්නෝයි කියන කාරණාත් එක්ක ඔහු වැඩ කටයුතු කරගෙන යනවා නම් ඌට කාංසාව ඇතිවීමේ ඉඩකඩ වැඩි මොකද ඔහු යම් තැනකදී අසාර්ථක වුණොත් හරි ඔහු කඩා වැටීමකට ලක් වුණොත් එහෙම ඔවුන්ට දරා ගැනීමේ හැකියාව ඉතාම අඩුයි මොකද ඔහු හැමතිස්සෙම අරමුණු වෙනුවෙන් විතරයි වැඩ කරලා තියෙන්නේ. ඒකෙම තැඳි කතා කරන්න ඕනේ අධික ලෙස මහන්සි වෙනවා නිදි මරනවා එහෙම නැත්නම් තමන්ට තියෙන දේවල් ගැන සෑහීමකටපත් නොවෙන්න පුළුවන්. තමන්ට කොච්චර දේවල් තිබුණත් තමන් කොච්චර දේවල් ළඟා කරගත්තත් ඒ දේවල් ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. තමන්ට වඩා ඉහළින් ඉන්න පුද්ගලයෙක් ගැන නිතරම හිතන ඌට ඇති දේවල් ගැන හිතමින් ඒ ගැන පසුගාමී ස්වභාවයෙන් කටයුතු කරනවා නම් එහෙම කාංසන ස්වභාවයෙන් කටයුතු කරනවා නම් එවැනි පුද්ගලයෙක්ට කාංසාව ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. තුන්වෙනි කාරණාව විදිහට කතා කරනකොට තමන් ආත්ම අභිමානයක් නැතුව කටයුතු කිරීම. ඒ කියන්නේ වර්තමාන වෙනකොට ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙනවා තමන් නොවි තමන් වෙනම ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සමාජ මාධ්‍ය හරි සමාජාලාවල හරි තමන් වෙන ප්‍රතිරූපයක් මේන්ටේන් කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ කියන කාරණාවත් එක්ක යම් පුද්ගලෙක් ඇත්තටම සතුටින් ඉන්නේ නෙමෙයි වෙන්න පුළුවන්. හැ එතකොට මේ කියන කාරණාව නිරන්තරයෙන්ම ජනප්‍රිය වෙන උත්සාහ කිරීමක් හෝ වෙනත් පුද්ගලයන්ගේ දේවල් පෞද්ගලිකත්වයෙන් අධිකරගෙන යාමක් හෝ වෙන්න පුළුවන් මෙන්න මේ කියන කාරණාව වලින්. එතකොට අපි හැමතිස්සෙම උත්සාහ කරන්න අපි සතුටින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්න. එතකොට ඒත් ඇත්තටම මේ පුද්ගලයා සතුටින් නෙමෙයි ඉන්නේ වෙන්න පුළුවන්. එන්න මේ කියන කාරණා නිසා යම් පුද්ගලයෙක්ට කාංසාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණා විදිහට යම් පුද්ගලයෙක් හැමදේ ගැනම ඍණාත්මකව දකිනවනම් ඕනම දෙයක් සිද්ධියක් පිළිබඳව එහෙම නැත්නම් වෙච්ච සිද්ධියක් හරි එහෙම නැත්නම් අනාගතේ මෙහෙම වෙයි කියන කාරණාවක් පිළිබඳව හරි හැමතිස්සෙම ඔහු දකින්නේ ඍණාත්මකව නම් අයියෝ වැඩක් නෑ මට එපා වෙලා හැමතිස්සෙම කතා කරන්නේ ඔහු ඍණාත්මක දේවල් නම් ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඍණාත්මකව නම් ඔහුට කාංසාව කියන රෝගී තත්ත්වය ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතින මොකද ඔහු හැමතිස්සෙම තමන් ගැනවත් සතුටුදායකව කටයුතු කරන්නේ නැති නිසා. ඊළඟ කාරණා විදිහට ඇතම් විට තමන්ට තියෙන ෆෝබියා තත්ත්වයන් වෙන්නත් පුළුවන්. තමන්ට බීතිකා තත්ත්වයන් නිසා මේ කාංසාව කියන තත්ත්වය එහෙම නැත්නම් ඒ වගේම දරා ගැනීමේ නොහැකියාව කියන තත්ත්ව මතත් මේ කාංසාව ඇතිවීමට ඉඩකඩ පවතින විශේෂයෙන්ම ගත්තහම වෙන්වීමේ කාංසාව වගේ දේවල් ඇති වෙන්න තමන්ට ප්‍රියයන්ගෙන් වෙන්වීම වැනි දේවල් දරා ගන්න නොහැකි වීම නිසාත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නව අත්දැක බැලීම් කිරීම අපි හොඳයි කියලා සැලකෙනවා. හැබැයි හැමතිස්සෙම නව අත්දැක බැලීම් කරන්න ගිහිල්ලත් සමහර වෙලාවට ඒවෙන් අත්න ප්‍රතිඵල නිසා මේ කාංසා තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඔන්නෝයි කියන කාරණා ටික තමයි මේ කාංසාව කියන රෝගී තත්ත්වය කෙරෙහි බලපාන්නේ. මෙන්න මේ ලක්ෂණ තමන් තුළ තියෙනවා නම් හරි තමන් සමීපතෙක්ට හරි තියෙනවා නම් ඔවුන්ට කාංසාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ කාංසාව කියන රෝගී තත්ත්වය බහුල වශයෙන් ඇති වෙන්නේ කාන්තාවන්ට. ඒ තමයි පර්යේෂණ වලින් සොයාගෙන තියෙන්නේ. හැබැයි පිරිමි පර්යේෂණයට නැහැ කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ කාන්තාවන්ට. එතකොට හැමතිස්සෙම තමන් ගැන ඍණාත්මකව දකිනවා නම් හැමතිස්සෙම තමන් ගැන වැඩක් නැහැයි කියලා දකිනවා නම් ආත්ම අභිමානයක් නැතුව ඉන්නවා නම් මේ තමන්ගේ ක්‍රියා නිසාම මේ කාංසා රෝගී තත්ත්වය ඇති වෙන්න හැකියාව තියෙනවා. අපි ඊළඟට කතා කරමු මේ කාංසා රෝගී තත්ත්වය ඇති වුණාම ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. යම් පුද්ගලයෙක්ට හෘද ස්පන්දනය වැඩි වෙන්න පුළුවන්, නාඩි වර්ණ වේගය වැඩි වෙන්න පුළුවන්, ඒ වගේම කලන්තය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, ඒ වගේම මානසික ඒකාග්‍රතාවයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම යම් පුද්ගලයෙකු තමන්ගේ පාලනයෙන් ගිලිහිලා වෙනත් පුද්ගලෙක් තමන්ව පාලනය කරනවා වගේ හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හැමතිස්සෙම දුම්නසින් ඉන්නා වෙන්නත් පුළුවන්. ඊට අමතරව යම් පුද්ගලය නිින්ද යන්නේ නැහැ, අහම සමහර පුද්ගලයන් අධික ලෙස කෑම ගන්නවා, එක්ක කෑම අරුචිය ඇති වෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ තමයි මේ පුද්ගලයා කාංසාව සහිත පුද්ගලයෙක් තුළ හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ රෝග ලක්ෂණ පොදුවේ කතා කරාම එහෙම වුණාට විවිධ වර්ග අනුව මේ රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. අපි රෝග ලක්ෂණ පුදුවේ කතා කරාට මේ රෝග ලක්ෂණ මම කිව්වා විවිධ කාංසාවන් වර්ග වෙනකොට ඒවට වෙන අනුව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. අපි එතකොට කතා කරමු මේක දකින්නට පුළුවන් වෙන විවිධ වර්ග මොනවද. පැනික් ඩිසෝඩර් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ වගේ පැනික් ඩිසෝඩර් එකක් තියෙන තත්ත්වයකදී අහේතුක බියක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
හෘද ස්පන්දන වැඩිවීමක් හෝ වෙන්න පුළුවන්. ඒ වගේම පෝබියා තත්ත්වයන් කිව්වහම යම්කිසි පුද්ගලයෙකු උස ස්ථානවලට බය වෙන්න පුළුවන් නම් පෝබියා ගැනත් මෙනම වීඩියෝ එකක් කරන්නම්. මොකද වර්තමානයේ වෙනකොට ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්න තමයි මේ පෝබියා කියන්නේ බීතිකාවන්. බීතිකාවන් තමන් ඉදිරිපත් කරන්නව තමන් කැමති නැහැ. මොකද සමාජයෙන් කොන් වෙයි කියලා නැත්තම් සමාජයෙන් තමන්ට විහිළු කරයි කියන බය නිසා මේ දේවල් හංගන්න උත්සාහ කරනවා. මම ඒක නත් වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එනවා. එතකොට මේ ෆෝබියා තත්ත්වවලදී ද්‍රව්‍යයකට හරි අවස්ථාවකට හරි ඇතිවෙච්ච බියක් තියෙනවා නම් මේ කාන්සාකින් රෝගී තත්ත්වය ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒක වෙනම තත්ත්වයක්. ඒ වගේම සෝෂල් ඇන්සයිටි මේක තමයි සමාජය තුළ බහුලවම දක්නට ලැබෙන්නේ. මොකද යම් පුද්ගලයෙක්ට පන්ති ඉදිරියට ගිහිල්ලා කතා කරන්න බෑ. එහෙම නැත්නම් උදේ රැස්වීමේදී කතා කරන්න බෑ. පාසලට මුලින්ම යන දවසේදී එහෙම නැත්නම් පිටරටකට ගිහිල්ලා ජීවත් වෙනකොට ඒ වගේම තමන් ගැන මිනිස්සු කොහොම හිතයිද ඒ වගේ දේවල් නැත්නම් එහෙම නැත්නම් තමාව කොහොම මිනිස්සු පිළිගනීද තමාට කොයි වගේ සැලකීමක් ලැබෙයිද මම මෙතනට ගැලපෙයිද ওই වගේ දේවල් අහිදකුව හිතනවා නම් මේ කාන්සා රෝගී තත්ත්වය මේ එක් වර්ගයක් විදිහට මේ සෝෂල් ඇන්සයිටි පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි OCD ගස්ති අනිවාර්යතා ආක්‍රමිකතාවය. මේ වර්ගය තුල නැවත එකම සිතුවිලි නැවත නැවත ඇතිවීම නිසා එකම චර්යාව නැවත නැවත සිදු කරන්න තමන්ට හිතනවා කියන එක තමයි මේකදි පෙන්වන්න පුළුවන්. එතන කොතකොට උදාහරණයක් විදිහට ගන්නවා නම් ඔබල දැකලා ඇති ගමනක් යන ලෑස්ති වෙනවම හරි එහෙම නැත්තම් gedara ඉන්නව නම් හරි වෙන්න පුළුවන් නිතරම නාන් පිරිසුදු වෙන්න ගියහම ඊට වැඩි වෙලාවක් ගත කරන පුද්ගලයෝ එහෙම නැත්තම් දවසට 3-4 පාර නාන පුද්ගලයෝ අන්නේ වගේ ඇතම් විට ඔවුන්ට OCD රෝග තත්ත්වෙන් ඔවුන් පෙළෙනවා වෙන්න පුළුවන්. මේ තුලත් කාන්සාව දක්මට ලැබෙනවා. ඒ වගේම ඊළඟ කාරණා විදිහට සෙපරේෂන් ඩිසෝඩර් මම කලින් සඳහන් කරා. වෙන්වීමේ කාන්සාව තුළ තමන්ට දරා ගැනීමේ හැකියාවක් නැත්නම් ප්‍රියයන් තමන්ගෙන් වෙන්වෙයි කියලා එහෙම නැත්නම් තමන් ආදරය කරන පිරිස තමන්ගෙන් වෙන්වෙයි කියලා තුලත් මේ කාන්සාව කියන රෝගී තත්ත්වයේ ඇතිවීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කියන කාරණා ටික තමයි මෙන්න මේ වර්ගයනොත් මේ කාන්සාව කියන රෝගී තත්ත්වය තුළ අපිට දැක ගන්න පුළුවන්. හැමතිස්සෙම ඕනම දෙයක් ගැන පුද්ගලයෙකුට අනිසි බියක් එහෙමත් නැත්නම් අහේතුකව බියක් ඇති වෙනවා නම් තමන් උකෝම් පිළිගනින්ද ඍණාත්මක හැඟීම් ඇති වෙනවා නම් එහෙමත් නැත්නම් සමාජයෙන් තමා කොන් වෙයිද තමන් පීඩාවට පත් වෙලා තියෙනවද තමන් සෑහීමකට පත් නොවී සිටීම එහෙමත් නැත්නම් නමන්ට ප්‍රියයන් වෙන් වෙලා නැතත් වෙන් වෙයි කියලා ඇති වෙන අහේතුක බිය වෙන්න පුළුවන් අවිනිශ්චිතතාවයක් වෙන්න පුළුවන් ජීවිතය ගැන අවිනිශ්චිතව කටයුතු කරනවා වෙන්න පුළුවන් මේ කියන තත්ත්ව මත මේ කාන්සාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ගැන කතා කරනකොට අපි කතා කරමු ප්‍රතිකාර ක්‍රම මොනවද කියන එක. සාමාන්‍යයෙන් මෙන්න මේ කියන කාරණාව තුළදී විශේෂයෙන්ම කාන්සාව සහිත පුද්ගලයෙක් මුලදී හඳුනාගත්තොත් එහෙම ඔහු මනෝ උපදේශන මනෝ ප්‍රතිකාර චිකිත්සන ප්‍රතිකාර වෙත යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් ඖෂධ ප්‍රතිකාර කෙරෙහිත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් එක් කාරණාවක් තමයි තවත් එක් වර්ගයක් තමයි හයිපොකොන්ඩ්‍රියා. මේ තත්ත්වය තුළ කියන්නේ තමන්ට රෝගයක් වැළඳිලා ඇතයි කියලා හැමතිස්සෙම බයෙන් ඉන්නවා නම් තමන්ට මේ රෝගයක් වැළඳෙයි කියලා හැමතිස්සෙම බයෙන් ඉන්නවා නම් මේකත් මේ කාන්සා තවර්ගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණාත් එක්ක ඔබ වෙන්න පුළුවන් ඔබේ සමීපතෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබ දැක ඇති පුද්ගලයෙක් වෙන්නත් පුළුවන් මේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර හෝ මනෝ උපදේශන මනෝ චිකිත්සන ප්‍රතිකාර වෙත යොමු කරන්න. ඒ වගේම හැම විටම ජීවිතේ ධනාත්මකව දකිමු ජීවිතේ ධනාත්මකව සැලසුම් කරමු. අනිසි බියක් ඇති කරගන්න නැතුව ඉමු හැමතිස්සෙම අපි අපේ ජීවිතේ ලස්සනට දකිමු තමන්ට ආදරය කරමු මම හැමදාමත් කියනවා වගේ අපි අපිට ආදරය වෙමු එතකොට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පහසු වෙයි මේ මානසික රෝග වලින් අපිට විමිදෙන්න හැකියාව ලැබේවි. ඒ වගේම හැමතිස්සෙම කායිකව ලෙඩ වුණාම අපි බෙහෙත් ගන්නවා වගේම මානසිකව ලෙඩ වුණාමත් අපි බෙහෙත් ගමු. මොකද අපේ කායික වගේම මානසික සුවතාවයත් ඉතාම වැදගත් සාධකයක් වෙනවා. මොකද අපේ මනස සුවපත් නැත්නම් අපේ කායිකවත් ලෙඩ වෙන්න තියෙන ප්‍රමාණය ඉඩකඩ බොහෝ සෙයින්ම වැඩි. ඒ නිසා හැමදාම සුවෙන් ඉමු, කායික මානසිකව නිරෝගී වෙමු, ජීවිතය සලසම් කරමු, ජීවිතය දෙනු. තවත් අලුත් වීඩියෝ එකකින් ආයිත් හමු වෙමු.